आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख सीध टीवी प्रधान प्रवृत्ति विकास आरंभवाने मम उद्देश्य निडमे गेदर प्रथम अवधाने प्रधान पुवत सिरस्थल वेत විස්සට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විස්සට එරෙහිව අතත් පෙත්සම් 6ක් පෙත්සම් සංඛ්‍යාවත් 18 දක්වා ඉහළයයි රුසියානු ජාතිකයාට ඊයේ කොරෝනා අද කොරෝනා නැහැ පෞද්ගලිකංශයේ රසායනාගාර ක්‍රියාවලිය සැක සහිතමව රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි කහ ගන්න නැද්ද ජනතාව ජීවත් කරවීම යුද්ධයක් එහි වගකීම මම බාර ගන්නවා ජනපති කියයි බණ්ඩාරනායක ශ්‍රීමතානන් වෙඩි තියලා මැරුවා මාව නොමරා මැරුවා හිටපු ජනපති මෛත්‍රී කියයි දේශපාලන සුරතලුන් අපි ළඟ නැහැ සජිත් කියයි පාර්ලිමේන්තුවේ අදත් ඇඳුම් ප්‍රශ්නයක් කඳුකර කොටියත් මසට ගනි අඹු සැමි යෝලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ප්‍රථමයෙන් අවධානය සිරස්තල වලින් අනතුරුව ප්‍රධාන පුවත් වෙත විසවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් පිළිබඳ සුවබැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර තිබෙනවා. මේ අතර අද දිනද විසවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 6ක් ගොනු කර තිබෙනවා. ඒ අනුව මෙවර විට විසවන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සංඛ්‍යාව 18ක්. විසවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙවන විට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර තිබෙනවා. ඒ අනුව අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, සිසිරද ආබ්‍රු යන මහත්වරුන් මෙම පංච පුද්ගල විනිසුරු මඬුල්ලට ඇතුළත් වෙනවා. ඒ අනුව එලෙස විසවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම ලබන සැප්තැම්බර් මාස 29 වන දින සිදු කිරීමට නියමිතයි. මේ අතර අද දිනේද විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත පෙත්සම් 6ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉක්ුත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා තරඟ වැදුණු අජන්තා පෙරේරා, ඕෂල හේරත්, ජනන් ජගදීසන් සහ ආචාර්ය චන්දිමා විජේගුණරත්න, ලංකා වෙළඳ කාර්මික සහ පොදු සේවක සංගමේ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, ලංකා ගුරු සංගමය සිවිල් පුරවැසියන් වශයෙන් TDB විජේගුණවර්ධන සහ PKR පෙරේරා යන පාර්ශව අද දින මෙලෙස විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව පෙත්සම් ගොනු කර තිබුණා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා මේ රටේ අවුරුදු ගණනාවක් ජනතාව ඉල්ලීම් කරලා හැම පත්වෙච්ච ජනාධිපතිවරයෙක්ම මෙතෙක් දක්වා කිව්වේ මේ විධායක ජනාධිපති ධූරයේ තියෙන බලතල අහෝසි කළ ජනතා හිතවාදී කණ්ඩායමකට වැඩ කරන්න පුළුවන් පිරිසක් ගොඩනගනවා කියන එක. නමුත් 20 වෙනි සංශෝධනයේ තියෙන්නේ ජනාධිපතිවරයාට විශාල බලතලයක් හිමි කර ගැනීම. මෙරට COVID-19 වෛරස ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 3134 දක්වා ඉහළ ගොස් තිබෙනවා. समस्त आसादितेन अतुरेन पुद्गलेन 3158 දෙනෙකු पूर्ण සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර ඊයේ දින කොවිඩ් වැළඳුණු බවට තහවුරු වූ රුසියානු ජාතිකයාට ඉන් පසුව සිදු කළ PCR පරීක්ෂණයේදී කොවිඩ් වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබෙනවා. මාතර පොල්හෙන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි රුසියානු ජාතිකයින් 15 දිනකු අතුරින් එක් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා රාත්‍රියේ තහවුරු වුණා. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයා හම්පන්තොට මහරෝහලේ කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන ඒකකයේ වෙත ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. එම ආසාදිත පුද්ගලයා හම්පන්තොට මහරෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එෙහිදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ අතර අදාළ ආසාදිත පුද්ගලයා රැඳී සිටි මාතර පොල්හෙන ප්‍රදේශයේ සංචාරක හෝටලයේ සේවය කළ පුද්ගලින් අතුරින් 6 දෙනෙකු ගාල්ල, වක්වැල්ල, අහංගම, ගෝණපිනූල, රත්නපුර හා බණ්ඩාරකම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් නිවෙස් බලා පිටව ගොස් යලි පැමිණ ඇති බවයි තහවුරු වුණේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලින්ගේ ආශ්‍රිතයින් හඳුනාගෙන ඇති අතර මේ වෙන විට පුද්ගලින් 150කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඊයේ දවස තුල වෙච්ච කලබගෑනියක් මම හිතන්නේ ඒ හරහා අපේ සෞඛ්‍ය අංශ ඉතාම කාර්යක්ෂම විදිහට ඒ කන්ටැක්ට් ට්‍රේසිං එහෙම නැත්නම් ස්පර්ශකයන් හොයාගෙන ඒ අය නිරෝධායනය කරන්න හෝටලේ කාර්ය මණ්ඩලයේ වෙනම නිරෝධායනය කරන්න ඒ අයගේ ගෙවල් වල ඉන්න අය වෙනම ඒ සමස්ත කටයුත්ත කළා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ අපිට 100% කරන්න බෑනේ. අපි දැන් අපි හිතමු ඒ 3 wheeler එකේ ගියාම ඒ 3 wheel එකේ ඩ්‍රයිවර්ව සමහරවිට අපිට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. බස් එකක මේ අය ගියා නම් බස් එකේ ගියන හැමෝම අපිට හොයාගන්න බැරි වෙනවා. ඒතකොට ඒ හරහා සමාජයේ වෛරස් එක ලීක් වෙනවා. මෙයා රෝගියෙක් වුණා නම් වාසනාවට දැන් රෝගියෙක් නොවේ නම් අපිට මේ රෝගිය මේ පුද්ගලයාගෙන් ලොකු අවදානමක් නැහැ. අනිත් පැත්තෙන් තව කාරණයක් තමයි මේ පෞද්ගලික රෝහල් වල මේ පරීක්ෂණය කිරීම. දැන් පෞද්ගලික රෝහල කරපු එකක් තමයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඒතකොට ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණය කරන්න, අධීක්ෂණය කරන්න. මොකද අපි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ඉන්න වෙලාවේ තාක්ෂණික කමිටුව ඇතුළේ නිරන්තරයෙන් කියපු දෙයක් තමයි ප්‍රමිතිකරණයට යටත් කරන්න මේ රසායනාගාර ටික. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ටෑන්ඩඩ්ස් මේවට ගේන්න. ඉතින් තාම මේක ගහලා නැහැ කියන එක ඔප්පු වෙනවානේ මේ සිද්ධි හරහා. එතකොට ඒ රෝහලේ පෞද්ගලික රෝහලේ එක පොසිටිව් නම් දැන් නෙගටිව් නම් කොහොමද එහෙම වෙන්නේ? ඉතින් පැහැදිලි කිරීමක් විය යුතුයි. දැන් ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන බව තමයි අපිට පේන්නේ. මේ සියල්ල විමර්ශනය හරහා රටට එළිදරව් විය යුතුයි කියලා අපි හිතනවා. එළවලු පොල් සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉතා ඉහළ ගොස් ඇති බවට වෙළඳපොළ තුළ සංචාරය කිරීමේදී අපට පෙනී ගොස් තිබෙනවා. මේ අතර විශේෂයෙන්ම කහ වෙළඳපොළ තුළ නොමැති බවටත් අපට තොරතුරු අනාවරණය වුණා. මෙවැනි තත්ත්වයක් තුළ කහකුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් ලෙස දක්වමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටත් රජය පියවරගත් බව ඊයේ දින සඳහන් කළා. අප අද දවසේදී පිටකොටුවට පැමිණියා මේ කහ අර්බුදය පිළිබඳව තොරතුරු සොයා බලන්නට. කුළුබඩු වර්ගයක් ලෙස මෙන්ම විෂබීජ නාශකයක් ලෙසත් ඈත අතීතයේ සිට අපේ ජනතාව කහ භාවිත කළා. මේ හේතුවෙන් COVID-19 වසංගත සමයේ කහ සඳහා මෙරට වෙළඳපොළ තුළ දැඩි ඉල්ලුමක් ඇති වුණා. කෙසේ වෙතත් මේ දිනවල වෙළඳපොළේ කහ සොයා ගැනීම දැඩි අර්බුදයක් බවට පත් වී තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලීම සඳහා සියත ප්‍රවෘත්තියංශයේ අප කොළඹ පිටකොටුවේ සංචාරයක නිරත වුණා. ඇත අතීතයේ ඉඳන්ම අපේ මුතු මිත්තන් පවා කහ පාවිච්චි කරේ විෂබීජ නාශක ද්‍රව්‍යයක් විදිහට. ඒ වගේම තමයි කහ අපේ ආහාර වේල් වලටත් නිතර භාවිතා කරන්නට ඕන වුණා. ඉතින් මේ වගේ තත්ත්වයක් මත අද වෙනකොට කහ අපේ නිවසක තියා වෙළඳ පොලකවත් හොයාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ කහ අර්බුදයක්, කහ හිඟයක් වෙළඳ පොලේ පැවතීමයි. හොඳ ගානේ වේ ඔක්කොම ඩයි දාලා කලවම් කරලා තියෙන්නේ මික්ස් තමයි වැඩිපුරම විකුණන්නේ ඩයිම තමයි ලෝ ඩයි කියන දේ තමයි විකුණන්නේ ආනම් මිල බොහොම වැඩි මිල 5000 6000 තියෙනවත් කලවම් ගා මේ කන්න බෑ ඒවා බඩු නෑ මං වැල්ලම් පිටින් ඉන්නේ ඒත් තියෙන්නේ කලවම් ඒවා තමයි ගණන් කාසිය පැල් 500ක් වෙරේ ගණන් තමයි කහ ගණන් මම මෝදර මං ගෙනාවෙද්දා දැන් මම මාසෙ ඉස්සලා ගෙනාවේ එතකොට නම් 350ක් තිබ්බා කහ නෑ කොහෙවත් ගන්න එහෙ තියෙනවා නාගා මුල්ලි වැල්ලම් පිටි තියෙනවා කහ කුඩු ගණන් 200ක් රුපියල් 150යි කා ග්‍රෑම් 100ක් 200ක් කා පොඩ පොඩ තියෙනවා වැඩි හරියක්ම නෑ තවම කා ආවේ නෑ විකුණන්නේ රුපියල් 2000 කිලෝ එක 2000 කඩිනමින් මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක් ඉදි කිරීමට පමණක් පළමුව මහනුවර මහනගර සභාව අවසර ලබා දී ඇති බවට තහවුරු වී තිබෙනවා. ගොඩනැගිල්ල කඩාවැටීමත් සමග එහි සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි වාර්තාව තමා වෙත ලැබීමට නියමිත බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළේ. පසුගිය ඉරිදා අලුයම මහනුවර බූවැලිකඩ සංගමිත්තා ප්‍රදේශයේ කඩාපැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. එහිදී එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නියමිතයි.
ඊයේ දින අදාළ ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් යකඩ සහ සිමෙන්ති ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිලධාරීන් විසින් කොළඹට රැගෙන විත් ඇති අතර අදාළ රසායනාගාර පරීක්ෂාවෙන් පසු එහි වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා වෙත ලබා දීමට නියමිතයි. කඩාවැටුණු මෙම ගොඩනැගිල්ල 2006 වසරේදී ඉදිකර ඇති අතර එය මහල් දෙකකින් පමණක් ඉදිකිරීමටයි අදාළ අංශ විසින් අවසර ලබා දී ඇත්තේ. කෙසේ වෙතත් 2010 වසරේදී එය මහල් 3ක් ලෙසද 2014 වසරේදී මහල් 4ක් ලෙසද 2016 වසරේදී මහල් 5ක් ලෙසද ඉදිකර තිබෙනවා. එය නුව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී එහි අත්විවරමේ යම් කිසි ගැටලුකාරී තත්වයක් පවතිනට ඇති බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසන්නේ. සම්පූර්ණ ආයතන සියල්ලම වග කියන තත්වයේ තියෙන මේක. කවුද මේකට වග කියන්නේ කියන එක හොයාගන්න බැරි මහා නූල් පොලයක් වගේ වැඩක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක එක සැරේටම අපිට තීන්දුව කරන්න බෑ කවුරු වැරදිද කියලා. මොවුන් අවසර ලබාගෙන තියෙන එක. එතකොට පළවෙනිම 2006 ලබාගෙන තියෙන්නේ බිම් කැබලි සැලැස්ම අනුමත කරලා තියෙනවා. කැබලි සැලැස්ම අනුමත කරනකොට පාර මූණ සිට මීටර 8ක් ප්‍රවේශ මාර්ගය සඳහා රක්ෂිතව තබන්නේ කියලා නගර සභාවේ කොන්දේසියක් දාලා තියෙනවා. එතකොට දැන් අපි ඒ ගොඩනැගිල්ල ළඟට ගිහින් බැලුවාම එහෙම රක්ෂිතයක් තිබුණාද කියන එක ගැටලුවක්. මොකද පාර අයිනේ ඉඳලම හදලා තියෙන ගොඩනැගිල්ල. ඉතින් ඒ නිසා මේව අවධානය යොමු කරනවා අපිට ප්‍රශ්නයක් වෙනවා. දැන් මුල් තට්ටු දෙකේ ගොඩනැගිල්ලට යෝජිත ආකාරයෙන් සුදුසු ආකාරයෙන් අත්විවරම දැම්මද කියන එක. එහෙම නැත්නම් තට්ටු හතරට හරියන ආකාරයෙන් අත්විවරම දැම්මද කියන එක. තට්ටු හතරට හරියන ආකාරයෙන් අත්විවරම නොදම තට්ටු එකට ගැලපෙන ආකාරයෙන් අත්විවරමක් දාලා තිබුණා නම් සම්පූර්ණ වගකීම ගන්න ඕනේ ඒ ගෙවල් හිමියෝ. ඉතින් ඒ වගේම මේක නිරීක්ෂණය කරපු මේ සම්බන්ධව සහතික දීපු සියලු දෙනා වග කියන්න ඕනේ. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මේ අවස්ථා තුනේදී ගොඩනැගිලි සැලැස්ම නගර සභාව අනුමත කරන වෙලාවේ වරලත් ඉංජිනේරුවරයෙකුගේ සහතිකයක් දීලා තියෙනවා මේ හැම අවස්ථාවකම. ඒක තමයි බරපතල ප්‍රශ්නේ. එතකොට සමුද වෙනකොට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මේ සම්බන්ධව පරීක්ෂණ වාර්තාව දෙයි. පසුකීතා සිදු වූ මෙම අවාසනාවන්ත අනුතුරු මාස එකහමාරක පමණ කුඩා දැරියකට හා ඇගේ මව්පියන්ට ජීවිතය අහිමි වුණා. ඇතැම් අවස්ථාවලදී මිනිසාට මිනිසත්කම අමතක වන විට සතුන්ගෙන් විද්‍යාමාන වන්නේ මිනිසාට එහා ගිය ගතිගුණයන්. මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව මියගිය චමිල ප්‍රසාද් මහතාගේ නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා මෙම අනතුර සිදුවන ඉවතැනි නිවසියන්ට කිසියම් සංඥාවක් ලබා දීමට උත්සාහ දරා ඇති බව අනාවරණය වනවා. මෙම සුනඛයා අමුතු මහණකින් කෑගසමින් සිත්‍ය සිදුවීමට සුළු මොහොතකට පෙර අවට සිටි පිරිස වෙත දැනුම් දීමට උත්සාහ දරා ඇති බවයි අනතුරු සිදුවන අවස්ථාවේදී එම නිවසේ සිට දිවි පෙරාගත් නිවසියන් පවසන්නේ. තම ස්වාමියා ඇතුළු තමන්ගේ ආදරණීයයන් නොමැති සොවින් මෙම සුරතලා ඉතා ශෝකානුකූලව ඇතැම් විට ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි අසල්වැසියන් පවසන්නේ. ඉන්දියාවේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු සමග සමඳතා පවත්වමින් මෙරට තුළ හෙරොයින් ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුසංක හෙවත් පොඩි ලැසි නැමැත්තා ලබන නවවන්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. එම පුවත ඇතුළු ආරක්ෂක අංශය දිවයින පුරා සිදු කළ වැටලීම් පිළිබඳවයි මේ තොරතුරු. ඉන්දියාවේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම් කරුවෙක් වන කූකුඩු කණ්ණා සමග සම්බන්ධතා පවත්වමින් මෙරට හෙරොයින් අලෙවි කරන ජාවාරමක සුළුමුළ හෙළි කර ගැනීමට ගම්පහ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ සමත් වුණා. ගම්පහ ප්‍රදේශයට හෙරොයින් බෙදා හරින පුද්ගලෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම ඔස්සේ අදාළ ජාවාරම් කරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත කිරිබත්ගොඩ පොලිසිය සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 213 මිලිග්‍රෑම් 868ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී හයිබ්‍රිඩ් මෝටර් රථයක්, ජංගම දුරකථන 6ක්, ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් මෝදරු යන මහල් නිවාසයක පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් වටලා හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකකරුවන් සිව් දෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා කැලණිය කඳවුරේ යතුරු පැදි කණ්ඩායම අද සමත් වුණා. රිදීගම පිහිඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වැටලීමකින් හෙරොයින් මිලිග්‍රෑම් 4500ක්, ජංගම දුරකථන 2ක් සහ රුපියල් 163000ක මුදලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිශාන්ත හේවත් උක්කුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හෙරොයින් ජාවාරම් කරුවෙකු කලුතර පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු පළාතේ ක්‍රියාත්මක හෙරොයින් ජාවාරමකින් මෙම සැකකරු හෙරොයින් මිලට ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ. उपाय दूतेक योदवा सिदुकल मेहियमकिन महियांगने इकिरियगोड प्रदेशे गांजा अलेविकरन पुद्गले गांजा ग्रैम हाईसीयक समका तरंगोट गेन तिबेनवा ओहुगेन सिदुकल प्रश्न किरीमबल दे गांजा किलोग्रैम दहायाई ग्रैम एकसिय पनहक समग तवत सेककरुएकु पोलीसिय विसिन अतरंगोट गनु लेबुआ किन्निया रहुमानिया प्रदेशवेदी आईस मद्रव्य पैकेट 52ක් समग विसि दिहेवरिदी सेककरुएकु विशेषकार बलकाय विसिन अतरंगोट गेन तिबेनवा පනාමුර මුල්ලැඩියාල දංගා හේන ප්‍රදේශයේ අක්කර 1ක පමණ ගංජා හේනක් සහ ගංජා පැල තවන් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා පුද්ගලින් සම්බන්ධ කර ගනිමින් පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක සිටි කාන්තාවන් සිව් දෙනෙක් සහ එහි කළමනාකරු ලෙස පෙනී සිටි පිරිමි පුද්ගලෙක් නුගේගොඩ කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිදු කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණ විනිසුරු වරුන් ඇතුළු පිරිසකගේ රබර් මුද්‍රා 220ක් ව්‍යාජ ලෙස සැකසූ විදේශ ගමන් බලපත්‍ර 297ක් ව්‍යාජ හැඳුනුම්පත් ව්‍යාජ අධිකරණ වරෙන්තු පත්‍රිකා ඇතුළු ව්‍යාජ ලේඛන තොගයක් සමග 47 සැකකරුවෙක් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නපෝ ලුණුවිල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදී ආයුධ තොගයක් සජීවී උණ්ඩ තොගයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරණියගල විද්‍යාල මාවතේ නිවසක පවත්වාගෙන ගිය වල්ලාපට්ටා ශාක කොටස් නිස්සාරණය කිරීමේ ස්ථානයක් වටලා වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 96ක් නිස්සාරණය කිරීමේ යන්ත්‍රයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කර සකසා තිබූ කහකොඩු කිලෝග්‍රෑම් 200ක් ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ජනිත් මදුසංක හේවත් පොඩි ලැසී නැමැත්තා ලබන 9 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් අද නියෝග කර තිබෙනවා. ජනතාවගේ පොදු යහපත පිණිස ලබා දෙන සියලු වාචික නියෝග චක්‍රලේකසේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනපති ගම සමග පිළිසඳර සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජනපති ගම සමග පිළිසඳර සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ වෙලංවිට අක්කරසිය ගම්මානයේ කුමාරතන විද්‍යාලයේදී ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතා ගැටළු වලට සවන් දුන්නා. කොළියුමක් තියෙනද? එකක් ගැන විස්තර තියෙනද? මෙන්න මේ වැගේ විස්තර ඉල්ලගන්න. මේ ජනාධිපතිතුමනි අපිටගේ සර් අපේ පාර කොස්ලන්ද පාර. පාර තමයි. කොයි පාරද ඔය කතා කරන්නේ? මෙන්න මේ මේ පාර. මෙම අවස්ථාවට එක්වෙමින් ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේකසේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කළා. මෙම නියමය කඩකරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ. वीरविल प्रदेश इधिकल नवतम तरुपहे होटल संचारकिन सदा विवृत किरीमे उत्सव अग्रमात्य महेंद्र राजपक्ष महतागे प्रधानत्वेन अद पवत्तुना වැව්විස්මත්තේ ඉදිකර ඇති මෙම හෝටල් සංකීර්ණය වර්ග අඩි 21000ක භූමියක පැතිරී තිබෙනවා. සුඛෝපභෝගී අවන්හල් ත්‍රිත්වයකින් යුතු මෙම හෝටලය කාමර 88කින් සමන්විතයි. සංචාරකින්ට විවෘත වන හෝටලය ආරම්භ වූයේ සර්වරාත්‍රික පිරිත් දේශනයකින්. මෙම හෝටල් සංකීර්ණය ඩබල් ට්‍රී සන්නාමය යටතේ හිල්ටන් සමූහයේ කළමනාකාරීත්වයෙන් සංචාරකින්ට විවෘත වනවා. මෙතර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් සහ දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂන් රණසිංහ මහතා
ගෙපියානන් වූ අභාවප්‍රාප්ත ආර්.ඒ.ටී. ආර්.ජී. රණසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින එක්වුණා. පොළොන්නරුව බැඳිවැව නිවසට ගිය අග්‍රාමාත්‍යවරයා ඒ මහතාට අවසන් ගෞරව දක්වමින් රාජ්‍යාමාත්‍ය රොෂන් රණසිංහ මහතා ඇතුළු පවුලේ සමාජිකයන් සමග ශෝකයේ බෙදාගත්තා. ශ්‍රලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 61 වන ගුණ සමරුවට සමගාමීව පැවති උත්සවයක් අද ශ්‍රලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 61 වන ගුණ සමරුවට සමගාමීව පැවති සමරුම් උත්සවයක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ බලයට පත්වෙච්ච නායකයින්ගෙන් වැඩිපුරම කායික සහ මානසික වදවේදනා විඳපු නායකයා SWRD බණ්ඩාරනායක. බණ්ඩාරනායක මෙතුමා ඇමතුමන්ලීට ගියාම ඇමතුමුණා වර්ධනය කළා ස්ට්‍රයික්. බණ්ඩාරනායක මෙතුමාගේ කාල සීමාව රාජ්‍ය පාලකයා විදියට රාජ්‍ය නායකයා විදියට ඔබ දන්නවා අවුරුදු 3ක්. මේ රටේ නායකයෝ හිටියා අවුරුදු 10 11 රට පාලනය කරපුවා. සමහර නායකයෝ 3-4 සැරේ අගමැති ධූරවලට පත් වුණා. නමුත් ඒ අය ගැන අපේ ජනතාවගේ හදවත් තුළ දේශපාලන මතයක් දර්ශනයක් නැහැ. නමුත් බණ්ඩාරනායක මෙතුමාගේ අවුරුදු 3මාරක කාලයේ මේ රටේ පොඩි මිනිසා උළු උස්සපු යුගයේ එතුමාගේ ආණ්ඩුව තුල දෙන්න තියෙන සියලු වැඩ එතුමාට ඒ මහා පෙරලියක් කරපු ශ්‍රේෂ්ඨ නායකයා අවසානයේ විදිතිය මරලා දැක්ක. බණ්ඩාරනායක මෙතුමාගේ දර්ශනය මම පුළුවන් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව රට පාලනය කරන්න තමයි 2015 ජනවාරියට මේ රටේ ජනාධිපතිවරයා බණ්ඩාරනායක මහත්මයාව දෙන්න තියෙන වද දීලා දීලා වුණු තුනමාරක් අවසානයේ වෙඩි තියලා මරලා දැම්මා. මගේ යාන්ත්‍රික දක්ෂිණාංශ දේශපාලන බලවේග මාව වෙඩි තියලා මරලා නොදැම්මට මාව නොමර මැරුවා. කොහොමද සන්දානයක් තුල සහෝදරත්වයෙන් කටයුතු කරන්නේ? සෙසු දේශපාලන පක්ෂවල කණ්ඩායම් වලට ගරු කරන්නේ කොහොමද? ඔළුගෙඩි ප්‍රමාණය නෙවෙයි වැදගත් වෙන්නේ බුද්ධිමය හා ශාස්ත්‍රීයමය මතවාදමය හා දාර්ශනික සහභාගීත්වය ආණ්ඩුවකට තිබිය යුතුයි. විපක්ෂ නායකතුමා කිව්වා වගේ වැටි වැටි ගොඩ නැගෙමින් පරාද වෙමින් නායකයා මරා දමමින් පක්ෂ නායිකාව මරන්න කුමන්ත්‍රණය කරමින් අපි ගමන් කරපු දීර්ඝ ගමන් මාර්ගයක් තිබෙනවා. මේවා විතරක් නෙවෙයි අපිත් එකට සහෝදර ගමන් මාර්ගයක යන ගමන් අපට කිනෙහිලි කම් කරපු හැටි අපි ඉතිහාසයේ නෙවෙයි නූතන මෑත ඉතිහාසෙත් අපි දැකලා තියෙනවා. අපි මේ සියල්ල මැද පක්ෂයේ ඉදිරියට ගෙන යන්න තිබෙනවා. ලංකා ඉතිහාසයේ මම කිව්වා දේශපාලන සංධාන සංස්කෘතිය පුරුදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. නමුත් අවාසනාවකට අපට 2019 මැතිවරණයේදී අපි ඒ සංධානයේ පසුපස වලිගයක් බවට පත් වුණා. අපි ඕපපාතිකව ඉදිරියදා හම්බෙන දේ ආණ්ඩුවෙන් ලැබෙන දේ ආණ්ඩුවේ රස්සා ටික නැත්තම් බලය මේව ගැන කල්පනා කරලා දේශපාලනය කරොත් අපිට දේශපාලනයක් ඉතුරු වෙන්නේ නැහැ මේ රටේ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ගත යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න ඕනේ කියලා මම නම් විශ්වාස කරනවා. අභියෝගෙයි ප්‍රශ්නෙයි ඇමතිකම් මන්ත්‍රීකම් නැති වෙයි. හැබැයි අභියෝගය ජනතාව හමුවේ තිබෙනවා. මේ විශ්ව වෙනේ සංශෝධනය පිළිබඳවත් අපිට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඒ ප්‍රසිද්ධිය කතා කරලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවා වෙනුවට අපි අපේ අදහස් ටික අපි බලාපොරොත්තු වෙන අනාගතේ අධිකාර ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් යවන්න 19 සංශෝධනය කරනකොට 19 තියෙන්න ඕනේවා මොනවද නැතිව මොනවද කියන කාරණේ 19 අවශ්‍ය කරනකොට තියාගන්න අපිට බෑ. ජන බලය දුන්නේ අපිට 19 අවශ්‍ය කරන්න. දේශපාලන පවාදීම් සිදු කරන පුද්ගලයන් සමග ජන බලවේගය තුල නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොරටුපුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ අපිට ඉන්නේ මන්ත්‍රීවරු 54යි. හැබැයි අපි පහුගිය සැසිවාරයන් දෙකේම 54 නෙවෙයි 154ක් ඉන්න විදිහට වැඩ කරා. දැන් අලුත් කතාවක් හදාගෙන යනවා 20ට අපේ පැත්තෙන් 20ක් යනවා. මම තමුන්නාන්සලට කියන්න කැමතියි පහුගිය කාලේ වගේ තමන් ලොවට වදාපු අම්මා තාත්තා පාවා දෙන නිහින පුද්ගලින් සමග ජන බලවේග කණ්ඩායමේ නැති කියන එක දේශපාලන ආත්මය පාවා දෙන අය දේශපාලනේ ඉන්නවා. නමුත් අපිත් එක්ක නැහැ. බොහොම සතුටෙන් වගකීමෙන් අපි එක කියන්නේ. බලවේගයක් හැටියට, පක්ෂයක් හැටියට 20ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු පැවරුවයි කියන එක මම කියන්න කැමතියි. කාගේවත් කකුල් බඳලා නැහැ, අත් දෙක බඳලා නැහැ. දේශපාලන සොරතලුන් අපි ළඟ නැහැ. අපි හිටපු තැනේ
पक्षे वरदक नहे लांछने वरदगुत नहे मूलस्थाने गुणनगिल्ले वरदगुत नहे नमुत एही प्रधानिन केलेहि गुणे कियन गुणांगे अमतक करपु निसा तमयि मम कियटद बिंदुवटम वहला तियेन मोहतकट हितन अदहगन्न पुलुवन्द 2015 मनाप लक्ष पहकट वेडिय मम हितन्ने चन्द लबेन्न नदि लक्ष 7क हो 6क 680 680න් 650ක් නැති වුණා දිස්ත්‍රික්ක එම 30000යි මේක අපිටත් හොඳ පාඩමක් ජනතාව දැන් අනේ අපේ ලාංඡනය අනේ අපි මේකට ආදරේ අනේ මේ අපේ පරණ තැන එහෙම ඡන්ද දුන්න කාලේ ඉවරයි සමගි ජන බලවේගයේ මෙදා පාර කරේ SWRD බණ්ඩාරනායක මැතිතුමාටත් වැඩිය ලොකු විප්ලවයක් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් යොමු කරන ලද ප්‍රශ්න කිරීමක් හමුවේ පාර්ලිමේන්තුවේ තරමක උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් මාස 6 වනදා පෙරවරු 10 තෙක් කල් තැබුණා. මේ වෙනකොට පින්නවල අලියනාථාගාරයට බ්ලැක් ලිස්ට් කරලා සංචාරකින්ට එන්න එපා කියන තත්ත්වයට පත් කරලා තියෙනවා. පෞගිය රජයේ කාලේ අර අහිලාතුන් අරගෙන මේ පින්නවලට දැමීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක කතානායකට උනේ මේ අලිව අතට ගෙනියන්න බැරි තත්ත්වෙකුත් උදා වෙලා තියෙනවා. මේ සංවර්ධන කටයුතු ක්‍රියා කරනවා වගේම ඒ සත්වින්ගේ සුරක්ෂිතභාවයත් රැකෙන පදි කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තුමා හැබැයි ඒක යෝජනාවල් වශයෙන් ගෙනාවට බිමේදී දකින්න නැහැ. අපි දැක්ක දැන් පහුගිය දවස්වල යෝජනාවක් ගෙනාවනේ අවඝාතනයේ සම්පූර්ණ අතර කළා දානවා කැබිනට් එකේ යෝජනාවක් ගෙනහලා තිබුණා පාර්ලිමේන්තුවේ අදහසුව මාරුණා රජයේ අර හරක් මරණ එක නවත්තන්න ගන්න තීන්දුව වගේ ඍජු තීන්දුව අරගෙන කාගේ හරි බලපෑමකට එක කොළ කෑල්ලක් දාපු පළියට මේක ආපස්සට ගන්න ගියොත් එම්ම හිතන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන සංචාර ශේත්‍රයේ ඉහළට යන්න බැරි වෙනවා නේද සිම අවස්ථාවක කතානායකතුමනේ පින්නවල අලි අනාථාගාරය වහන්නවත් ඒක ආපස්සට ගන්නවත් කටයුතු කරන්නේ මේ අබලි ද්‍රව්‍ය අපනයනය කිරීම වෙනුවට මේවා දේශීය ව්‍යවසායකයන් සඳහා ලබා දීමේ යම් प्रश्न යොමු කළාම වීඔය නම් ජලාශය ඉදිකිරීම සඳහා සක්‍යතා අධ්‍යයනය සිදු කරමින් පවතී. අපි දන්නා බහුකාර්ය යෝජනා ක්‍රම සඳහා විශේෂ බන්ධිකරණ ලබා දීමේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ අනුව එයට යන්ත්‍ර ගමාදීපට කටයුතු කරනවා සිදු කරගෙන යන ගමන් දැනුම් දෙන්න කොහොමද ජනතාව දැනුවත් කරනවා. අපේ රාජ්‍යයේ තියෙන කාලෙත් මේ ව්‍යාපෘතිය සැලැස්ම කරගෙන ගිහිල්ලා සක්‍යතා වාර්තා කරගෙන යද්දී එවකට විපක්ෂයේ හිටපු අය දේශපාලන සටනක් කරලා මිනිස්සුන්ට බොරු පණිවිඩ දී ලොකු සද්දයක් කරා. ඒ ජනතාවට හානියක් වෙන නිසා අපේ රජයත් එක්ක කතා කළා ව්‍යාපෘතිය නැවැත්තුවා මට කනගාටුයි කෑගල්ල දිස්ත්‍රික්කයේ අද ආණ්ඩුව නියෝජනය කරන එක ඇමතිවරයෙක් මේ කතා කරන්න ප්‍රමාර්ථය අරමුණ පිරිසිදු නම් හොඳ නෑ අපි ජනතාව දැනුවත් කළා ජනතාවට අසාධාරණයක් නොවන විදියට එයාට අවශ්‍ය වන්දි ඉඩම් ඒවත් අපි හඳුනාගෙන කොහෙන්ද දෙන්නේ කියලා ක්‍රයිමට සූදානම් මේ සාපිසාද්දීන් කියන වෛද්‍යවරයා කරපු මහා විනාශය ඒ විනාශයකාරී තත්ත්වය තුළ මම අහන්නේ ගරු ඇමතිතුමනේ නීතිඥවරුන්ගේ නම් පමණයි ලංකාවේ මේ වන විට නඩු 795000ක් තියෙනවා ඒ නඩුවල පැණි සිටන නීතිඥවරුන්ගේ නම් ලබා දීමේ හැකියාවක් අධිකරණ අමාත්‍යාංශයට නැහැ. අධිකරණ අමාත්‍යාංශය අධිකරණයේ තියෙන නඩුවලට සම්බන්ධ වෙන්නේ නැහැ. කාටවත් කෝල් දෙන්නේ නැහැ ගියා ආණ්ඩුවේ වගේ. විශ්ව සම්මත වුණාට පස්සේ ඔබතුමත් කොතනින් දීද කියලා අපි බලාගමු. ওই දෙයම ආණ්ඩුවේ තිබිච්ච වැරදි වලට දඩුවම් දෙන්න කියලා අපි කෑ ගැහුවා. ඉතින් අපි බලමුකෝ මේ ටයිකෝඩ් දාගින් අපේ ගරු ඇමතිතුමා ඒ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් සලකන හැටි විශ්වාසවට පස්සේ මම මට අවශ්‍ය දේ මම අඳිනවා ඔබතුමා කියන්න ඕනේ නැහැ මට අඳින්න ඕන දේ අවශ්‍යයට ඔබතුමාට මොකද අවශ්‍ය දේ මම අඳින්න ඕන ජාතිවාදී අවශ්‍යන් දෙපා මෙතන අධිකරණයේ බද්ද නඩු පිළිබඳ අපෙන් ප්‍රශ්න අහන්නේ ඔන්න වියත්තගේ හැටි ඒ පාර්ලිමේන්තු ඉතිහාසයේ හාහපුරා කියලා මුලින්ම පාපු මේ ඇමතිවරේ අද මේ කෝප වෙලා බොහොම ආවේගශීලීව ගණන්කාරයෙක් වගේ මේ විදිහට මොකද්ද මේ හැසිරෙන්නේ මේගොල්ලන්ට කරුණා කරලා මූලික පුහුණුව දෙන්න යවන්න මොන්ඩිසෝරියට කතානායකතුමනි ඔබතුමා මනුස්සයෙක් පොඩ්ඩක් දකුණත් බලන්න මේ අධිකරණයක විනිශ්චය වෙන කාරණයක් කියනක සාමාන්‍ය දැනුම තියෙනක ඕනම කෙනෙකුට දන්නවා. එතකොට මේ ප්‍රශ්නේ ඇතුළුුනේ කොහොමද? ඒක තමුන්නාන්සේලා ඔක්කොම ඉස්සර වැදගත් වෙන්නේ. පහර දෙන්න හදන්නේ නැතුව. ටයි එකයි කෝට් එකගෙන එතුමට පාර්ලිමේන්තුවට එන්න සුදුසු විදිහ තමයි එතුම ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. යම් කිසි විදියකට ප්‍රශ්නයක් ඇවවා මෙහෙම කෑකෝ ගහලා සැර කරලා එහෙම කරන්නේ නැහැ. නෑ නෑ පිළිගන්නවා ඒක ඒක වැරද්දකට ගේප එක දැන් නෙමෙයි. කෑ ගහන්න එපා ඇඟිල්ල දික් කරලා සාමාන්‍ය එච්චරයි අපි කියන්නේ. ඇඳුම පිළිබඳව කතා කරපු දේ සම්බන්ධයෙන් තමයි මම පිළිතුරක් ලබා දුන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් එතුමාට යම් කිසි අවස්ථාවක් වත් වුණා නම් මම සමාවෙද්ද වෙනවා. මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මගේ හැටි. දැන් හරිනේ ඉවරයි. ජොන්සන් ෆ්‍රැන්ඩා මැතිතුමා. නෑ නෑ මම කොහොමද ටයි කෝඩ් ගැහුවේ? ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා ටයි කෝඩ් එක ගැන.
දහනවන ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලින් ඉලක්ක කරගනිමින් ගොඩනගලද ව්‍යවස්ථා සංශෝධනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය අවසානයි අගමැතිතුමා රූකඩයක් වෙලා පාර්ලිමේන්තුවේ බලය උතුරගෙන මේ වගේ කාරණා මතු කරන අයට මම අදහස් ටිකක් කියන්න කැමතියි. 19 ආව හැටි බලන්න. මහින්ද රාජපක්ෂ නැතිතුමාට එක නීතියක් ගේනවා. ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂට තව නීතියක් ගේනවා. නාමල්ව හිර කරන්න තව නීතියක් ගේනවා. ඊළඟට ජනාධිපති මෛත්‍රීපාලට මේ සැරේට විතරක් තව නීතියක් ගේනවා. සියලුම ඉදහයක ජනාධිපති කර කියලා ඇවිල්ලා බලතල අවසානයේ රනිල්ගේ සාක්කුවට වැටෙන්න තව නීති මාලාවක් අරගෙන එනවා. අවුරුදු 30 නෙවෙයි 35 කියලා දැම්මේ කාටද? තාම පෑදිවි මේ නාමල් ඉලක්ක කරගෙන තමයි මේ නීතිය දැම්මේ. තව කොහෙද රටක පුරවැසියකමක් තියෙනවා කියන එක ඒ රටේ නීතියට ඔහු යටත් කර ගැනීම පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා 20 එපා 20 එපා 20 එපා කියලා කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මම දකින්නේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා 20ට අකමැති එක නෙවෙයි මේ තියෙන්නේ. අද වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂ අභ්‍යන්තරයේ දෙවන්ත අර්බුදයක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? 20 දෙනෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමාව අතහැරලා යන්න මේ වෙනුවිට දැන් සාකච්ඡා මට්ටමේ පාර්ලිමේන්තුව ඇතුලේ පිට එක එක අමාත්‍යවරුන්ගේ නිවාස තුල ඒ වගේම බෝක්කු ගානේ දැන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා කේන්ද්ර කරගනිමින් ඒකාධිපති පාලනයක් බිහිවන්නේ නම් මෙරට පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නායකකාර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ වෙලාවේ 20 වෙනි සංශෝධනය හරහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ නැතුව දැනට උමනා කරන බලය ජනාධිපතිවරයා වෙත කේන්ද්‍ර කරගන්න තමයි උමනා වෙලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවට පත් කරපු මන්ත්‍රීවරු තුවක්කු ඔලුවට තියලා වගේ තමයි අවුරුද්දකින් විසිරුණා කියන නීතිය දැම්මහම අවුරුද්දකින් විසිරුණා Tamanට ඕන කරන විදියට පනත් කෙටුම්පත් සම්බාධනය කරගන්න සම්මත කරගන්න මේ තොණ්ඩුව බෙල්ලට දාලා අත උස්සපන් කියන වගේ තීන්දුවක් තමයි මේ දීලා තියෙන්නේ. නීතිය පැත්තෙන් ගත්තහම වන විනාශ කරපු රම්සා තෙත්බිම් විනාශ කරපු අයව අධිකරණයට එන්නෙත් නැහැ. අධිකරණයට ඇවිල්ලා පළවෙනි දවසේම අප හම්බ වෙලා යනවා. අර කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කරපු අයට අධිකරණයෙන් අපේක්ෂිත අප හම්බ වෙනවා. මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලානේ කිව්වේ. ඉතින් ඒ අය ඒ විදිහටම सिद्ध කරනවා. මේ විදිහට ව්‍යවස්ථා හදනව නම් අපි කියන්නේ අපරාධ පාර්ලිමේන්තුවක් නඩත්තු කරන එක. ඒකාධිපති ජනාධිපතිවරයෙක් විතරක් හිටියම ඇති. ඒ දවස්වල සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනතාවගේ දෙපතුල ගාවට ගිහිල්ලා වැඩ කරනවා කියලා කිව්වහම සමහර අය හිනා වුණා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනතාවගේ ගමින් ගමට ගිහිල්ලා ජනතාව ළඟටම ගිහිල්ලා ප්‍රශ්න විසඳනකොට ඒක ඉතාමත්ම රෙස්පෙක්ට් සර් කියලා තමයි දැන් අපි දකින්නේ හැම තැන්වලම. පෞද්ගලික සමාගම් පාලනය කරන වතුවල දෛනික සේවක වැටුප රුපියල් 10000 දක්වා වැඩි කිරීම සම්බන්ධ සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය නිවල් ශ්‍රීපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. පෞද්ගලික සමාගම් පාලනය කරන වතුවල දෛනික සේවක අවම වැටුප රුපියල් 10000 දක්වා වැඩි කිරීම සම්බන්ධව අවසන් යෝජනාව සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වතු සමාගම් වලට පවසා තිබෙනවා. ඒ වතු සමාගම් සහ වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව එළඹෙන ඔක්තෝබර් මාස 8 වනදා පැවැත්වෙන බවත් වසර 5ක් පුරා තිබූ මෙම ගැටලුව තවදුරටත් ගව ඝාතනයට එරෙහිව ජනතාව තුළ මේ වන විට යම් උද්‍යෝගයක් හටගෙන තිබෙන පසුබිමක දැන් දැන් මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම සඳහා ජනතාව පෙළඹෙමින් සිටිනවා. මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම ගැන පණිවුඩ රාශියක් දුරකථන ඇමතුම් සහ WhatsApp තාක්ෂණය ඔස්සේ අප වෙත ලැබුණා. පසුගිය දින කිහිපය තුළ අප ගව මස් කෑමේ අනිසි ප්‍රතිවිපාක සහ ඒ පිළිබඳව ඇති දුර්මතයන් පිළිබඳව පෙන්වා දුන්නා. අද දින අප පෙන්වා දෙන්නේ මස් පිණිස ගවයෙකු රැගෙන යන අවස්ථාවේදී තිඹිරිපොළ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ගේ දායකත්වයෙන් සහ තිඹිරිපොළ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ දායකත්වයෙන් ගවයෙකු නිදහස් කර ගැනීමේ පුවතක් පිළිබඳවයි.
ගවඝාතනය පුරන් කිරීම සඳහා ලංකා රජයේ මාර්ගයේ මගින් මේ දවස්වල තීරණය කර තිබෙන නිසා අද දිනේදී ගවයේ මරණය සඳහා ගිනින අවස්ථාවේදී ප්‍රදේශයේ කාර්මික පින්නතුන් සහ අවිස්සාවේල්ල පොලිසියේ මහත්වරු මැදිහත්වීම තුලින් ජනතාවගේ මුදල් පරිත්‍යාගය තුලින් එම ගවයා නිදහස් කර ගැනීමට මා කටයුතු සිදු කරන්නට යෙදුණා. ශ්‍රී ලංකාවේ ගවඝාතනය සදහටකම තුරන් කිරීම සඳහා සියලු දෙනාගේ නොමසුරු දායකත්වය ලැබීම තුලින් සම්බුද්ධ ශාසනය පවතින තාක්කල් ලංකාවේ ගවඝාතනය නොපැවැත්වේවා කියලා මාගේ එකම අභිප්‍රාය බව මේ මොහොතේදී සිහිපත් කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගවඝාතනය මුළු රටින්ම තුරන් වේවා කියලා මා ප්‍රාර්ථනා කරමි. महानुवर उडुदुंबर प्रदेशे सरिसरमीन सिटी कंदुकर कोटियकु मरा एम कोटियागे मांश अलविकरमीन सिटी कांतावक एतुलु तिदिनेकु उडुदुंबर पोलीसी विसिन अत्तनंगुवट गेन तिबेनवा महानूर उडुदुंबर प्रदेश सरिसरमीन सिटी कंदुकर कोटिय कुमार मांश अलविकरमीन सिटी अंबुसेम युवला कैतलु तिदेने अतडंगुवट गेन तिबेनवा उडुदुंबर पोलीसियट लद तोरतुराक मत सेककरुवन अतडंगुवट गेन एति अतर सेककरुगे निवसट गोस परीक्षा किरीमेदी मियगिय कोटियागे मांश सह शरीर कोटस हमु वू बवई पोलीसिय संधान कले केसे वेतत पोलीसिय विसिन सिदु कल विमर्शन मगिन अनावरणे वी एत्ते उडुदुंबर कलालगमुव प्रदेशयेदी ऊरंट एटवु मंदकट हसुवे मेम कोटिया मियगोस सति बवई अतडंगुवट गत सेक කරුවන් දෙදෙනා විසින් මන්දට හසු වූ කොටියා මස්කර අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර අදාළ කාන්තාව ඔවුන්ට සහාය වී ඇති බවයි වාර්තා වන්නේ. සියත FM අහන ඔබට වාසිදායක තොරතුරක් පිළිබඳවයි මේ අප කියන්නට සූදානම් වන්නේ. සියත FM නවතම ප්‍රවර්ධන වැඩසටහන අද දවසේ ආරම්භ වුණා. ඒ අනුව සියත FM නවතම ප්‍රවර්ධන වැඩසටහනින් පිරිනමෙන iPhone 11 දුරකථනයක් හිමි කරගත් පළමු ජයග්‍රහකයා බවට පත්වීමට මහේෂ් දිසානායක මහතා මීට ටික වේලාවකට පෙර සමත්ව තිබෙනවා. ඒ ඔහු සියත FM ශ්‍රවණය කරමින් කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේ සිය රථය දහවණය කරමින් සිටියදී සවස 5 සිට 6:30 දක්වා සියත ශ්‍රවණය කරන ඔබට නවතම iPhone 11 දුරකථනයක් හිමි කර ගැනීමේ අවස්ථාව දැන් සියත FM උදා කර දී තිබෙනවා. එම පොතත් සමගින් සමුගන්නට යලිත් රාත්‍රී 9:35ට හමු වෙමු අපගේ රාත්‍රී ප්‍රවෘත්ති සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।